මයි පහලුස්වනිදා ආරම්භ කළා බලසක්ති සංරක්ෂණ මාසය ඒකට අප අමාත්‍යයන් ශය අතිකර ජානතිපත්තුමාගේ ජනාතිපති කාරයාලයක් තේකාා බද්ධවයි ඒකට යුත්ත දියත් කල තිබෙන්නේ එහි ආරම්භය අපි සනිටුවන් කළලා අපට විශාල සහයෝගයක් ලබා දුන්නා ඒ පිටිබඳව ධාවනයක් දෙත් කලා කිලෝමීට හතරක පමණ පසුගගේ දාසේවෙනිද එකටත් අපේ හම්දපත්තුම ඇතු සසිලු නිල් දරුවන්ගේ විශාල සහයෝකයට ලැබුණ අකරජාතිපත්තුම පිණය ආරම්භ කලා එනොව රාජාරක්ෂ කැමිතිිවරෑ හැටියට එතුමා යගේ රාජාරක්ෂකමමාත්ත්‍යංශයකුලේ එකමතුමා ඇතුළු සිලු දෙනාට අපේ ස්තූතිය පළමයෙන් පිරිනම නො මේ වැැඩ පිඩිවල පිඩිබඳව. ඔබ සියලු දෙනාම රටේ ජාතික ආරක්ෂාව තමන්ගේ රමත රඳවගත්ත එ ක්‍රියාත්මික කරන මේ රටට අද ලැබිල තිබෙන සාමකාමී වාතාවරණයට මූලිකවී දිවිපරදුවට තබා කටයුතු කළ පිරිසයි. ඒ නිසාම උබහමයේ විශාල වගකීමක් මේ බලශක්ති සංරක්ෂණය සම්බන්ධයනුත් රාජ්්‍ය ආයතනය කැඩිට ශ්‍රී ලංකා යුතු හම්දාවත් ඒවගේ රටපුරා පවුල් තුන්ලක්ෂයක පමණ රජු දායකත්වයක් තිබෙන පිරිසක් හැටියට මංහිතනි විශාල කාර්භාරයක් පැතිරී තිබෙන. අපියට පෙරත් මේ තරම් පරිමානයෙන් ම නොවුනත් මේ වැට පිවට ශ්‍රඩක යුද හමුදාව තුල දස් දොහහි ක්‍රියාක්ද කළා. ඇතටම මේකේ අප අරමුණ බලශක්ති ශේෂ්ත්‍රය සම්බන්ධයෙන් යම අවබෝධයක් ලබාදීමත් ඒහා සමගම ඒ බලශක්තිය කරේ ලබාගන්නා අවබෝධය තුළින් ඔබේ ආයතනේ ඔබේ කඳවුවේ ඒවන්නඇත ඔබේ නිවසේ අද අප විසින් ඔබට ලබා දෙන පණි විඩය ක්‍රියාත්මක කරන නායකින් බවට නියමුවන් බවට ඔබත්ව පත්වේ කියතමයි අපේ බලාපොරොත්තු. අපි විවිධ ආකාරයෙන් මේ ගැන කටාතලත් අද ලෝකයේ ආරක්ෂක ඇත ගැන බැලුවන්ම ලෝකය පුරාද යුද ගැටුම් විසි හයක් පමණ මහාපරිමානයව පවතිනවා. ඒවයින් වැඩි හරිත් ගුඩක් දුරට සම්බන්ධවීටි බෙන්නේ මේ බලශක්ති අයිටය කාට්ද කියන ප්‍රශ්නය මතයි. විශේෂයෙන්ම යම් කිසි රටක තෙල් ගල්ලඟුරු ගෑස් හෝ වෙනක්. බලශක්ති සම්පතක් හමුවනොත් තන අනිවාරයම ගැටුමක ආරම්භේවටත් පත්වෙන. එනිසා ඔබ හැමටත් ඉදිරිකාලයේදී භ්‍යාරක්ෂාවය කොටසක් හැටියටත් මේ බලශක්ති දේශපාලනය හැදෑරීම මංහිතන් ඉතාමත්ම බැදගත් කරුණක් බවට පත්වේ මොකද ලෝකය පුරාමද ගැටුම්වල එක මූලික හේතුවක් බවට පත්වෙලා තිබෙන නිසා එබවත් සඳහන් කරමින් අපි අපේ මූලික කරමුවලට වේගේ ගෙන්න් යොම්. අපේ කරුම් හතරක් තියෙනවා පළමුුව ලෝකයේ සහ ජාතික වශයෙන් මේ බලශක්ති තත්ත්වය ගැන අදහසක් ලබාගන්න ඊළඟට බලශක්ති සන්රක්ෂණය සහ පාරිසරික බලපෑම පිළිබඳ යම් අදහසක් ලබාගන්න ඒවගේ අපේ ආයතන තුළ අපේ නිවස්ස තුළ කොහොමද බලක්තිය කළමනා කරණය කිරීීමම් පිළිබඳ අවශ්‍යකාටය උත්ත කරන්න කෙනෙක මුලා රම්භේ ගන්න ඒගේම අවසාහන වශයෙන් බලෂක්ති සංරක්ෂණයේදී අපි භාවිත කළ යුතු යම්ම් උපක්‍රම යම්යම් ක්‍රියාමාර්ග පිෂයෝතනට මනුගමය කරන්න පුලන්දේවල් මනොව කෙනෙක හඳුනා ගැන. මෙටද මතකතියාගන්න විදිලි බලය විටරක් නෙවෙයි වාහනති විශාල් ප්‍රමාණය කාරක්ෂකන් සව සතුව තිබෙනවා ඒ නිසා තෙල්ලඉදනය සුරක්ෂිත කිරීමට අපි බලාපරත්තු වවා. සාමානින් අප ඉංග්‍රීයෙන් කියන එනජී කියලා. ඒ එනජිකයනක තමයි සිංහලට බල ශක්තිය නමින් පරිවර්තනය කළ තියෙන්. හික කොච්චර හොඳ පරිවර්තනයක් නෙවෙයි මොකද බලශක්තිය කියන එක නම මංහිතන ගාක් යොදාගෙන තියන්නේ ඔ බලය ශක්තිය වෙන වෙන දවල්ලෝටත් යද වෙන දේශපාලන බලය ආර්ථික බලයඒවගේ යෙද වෙන නිසාත් වන්නඩ ෝන මේක මේ. විශේෂෙන් අවධරනය කර තින බලක්ති කියලා. බලශක්තිය සාමාන්‍යෙන් ගත්තාම බෞතික දෙයක්ැන ැට පේන අපිට අත්දකීමකට ගන්න පුළුවන් දෙයක් එකයන්නේ වැඩ කරන්න කාර්ය කරන්න තියෙන හැකියාව. ඒ අපිය අත්තැකීමක් ැට දක්න එක ඉ අපිට සාමාන්‍යෙන් සමසරලෝ පොඩලම ගුණ තරුම් ගන් පුලොන්ද තමයි ඕනම වෙනස්වවීමක් තියෙනවා නම්. ඕ ඒ වෙනස්වීමට අවශ්‍ය මූලිකම දේ තමයි බලිෂක්ති. මම මේ අත වෙනවාවෙන්න පුළුවන් මං කතාකාලාවෙන්න පුළ මන් ඇහි පිල්ලන් ගැවන්න පුුවන් එ ගස්වොල කොල හෙල උුණවෙන්න පුළො මූදේ රල ය අවුණනාාවන්න පුළුව මොන හරි ආලෝක අඳුර මුදාහරරිමින් නාලෝකයේ ඇති වුණනා වෙනවෙන්න පුළුව යම් කිසි පද්ධතියක් වෙනසක් ඇති වෙනවා නම්. ඒ වෙනසට අනිවාර්යම බලිෂක්තිය අශ්‍ය. ති ඒ කරන්න වෙනස කරන්න අනිවාර්යම කාරයක් කරන්න සිද්ධ වෙන ඒකට තියෙන හැකියාව ඒ පිටිපස්ස තියන බලවේගයට තමයි අපි කියන්නේ බලශක්තිය එමනත්තන් සරලෝම් කිව්වොත් ශක්තිය කියල. අපි ගත්තොත් මේ බලශක්තියේ තියෙනව අඳුනාගත යුතු බලශක්ති ප්‍රවාහයක් පළමුුවම අපි අඳුනාගන්න මේ ප්‍රාථමික බලශක්තිය කියන මොවාද කිය මික ලශක්තියක අමුවටම ඒ කෙලිම්ම පාවිච්චි කරන්න පුළුවන් දේව. දැන් අපි ගත්තොත් ප්‍රධාන වශයෙන් දර් අප ඒ ප්‍රාථමික බලශක්තිය කයටට හඳරුව ගන්න එෙමනැතං අපේ වතුරයේ තිබෙන ඒ ශක්තිය සුළගේ තිබෙන ශක්තිය සුරයාගේ තිබෙන ශක්තිය. එමත් නැත්ත තෙල් ගල් අඟුරු ගෑස් සංචිතවල තිබෙන ශක්තිය අපි ප්‍රාථමික බලෂක්තිය හැටියට හඳුනා ගන්න. එලට ජතියක බලක්තිය ගන්නේ කෙලින්ම පරිභෝජනය කරන්න පුළුවන් මට්ටමට පත් වනාට පස එක දිතියක බලෂක්තිය. දැන් පොළවේ තැන්පත් වෙලා ගල් ගු තෙල් ගෑස් තිබුණටවරන්න ඒයි අපේ වාහනදුවන්න බෑ. ඉනිසා ඒවා හාරලා අරගෙන පිරිපහදු කරලා අපි පෙටරල් ඩීසල් භූමිටෙල්ලා දී හදනු. තොට අන්න ඒ එක දිතියක බලෂක්තිය. එකන්නේ කෙලිින්ම පරිභෝජනයට සුදුසු තත්ත්වයට, කලාගන්න දෙ එවගේම මේ විදුලි සූරය බලෙන් හෝ සුලන් බලෙෙන් හෝ ජල විදුලියෙන් හෝ තෙල්වලින් හෝ විදුර නිපද දෙවට පසේ සුච්චක ැම එක අපිට තියන එක වලම අපිට පරිභෝජනය කරන්න පුළලන් දෙයක් ඒකට අප කෙන ජිතියක බලෂක්යක අරිට ප්‍රාධමික බලෂක්තය වඩා දියුණු ත්ව මොදක එවලම පරිබෝජනයට සුදුසු විදිහයට සකස් කරලා තියෙන නිසා හතිකනට කන්න්නෑ ීතුනට කන්න ෑන බත්හැෙන්නේෙ පඒයිගේ දදිතිියක ලක්තියක යන ප්‍රාත්මික පලක්තියෙන් උකහාගත්ත වැදගත් අත්්‍යය. අවසානශයෙන් අපි වැදත්තෙ බලසක්තිය නවේ මොකද කෙල්බෙ සේවා. පලවෙනික අපිට පාරේ වාහනී ගමන් කරන්න. මෝටී පාවක. අපි පාරේ වාහනය යන. බස් එකේ යනවා. ට්‍රක් එක යනවා. ආමට කායක යන. ඒ ගමන් කරන්න පුළුව න්න නැව යනවා ගුවන්න යන යන. ඉළඟට අඳුරේ අපින්නකොට අපිට ලැබෙන් ඕන සේවාවතමයි ආලෝකය. ඒවගේ රස්නය දවසට අපට ලැබෙන් ඕනදේ තමයි සීතලවාතය. ඒවගේ සීතල දවස අපට ලැබෙන් ඕනදේර තමයි උුණුසුම්වාතය මේ වගේ අපට ලැබෙන සේවා එක තමයි අපි හඳුනාගන්නේ සේවා හැටියට කට ප්‍රාථමික බලෂක්තිය තමයි දදිතිියක බලෂක්ති ඇතිවේ තරේ ප්‍රාථම ලෂක්තිය දිතික ලෂක්තිය ඇති කරනොට එතන ඇතිවෙනවා ශක්තිහානයක්. දැ පොව තිබෙන ගල්ලගුරු කැනල අරගෙන ඒවා විදිලි බලය බවට නිෂ්පාදනය කරනොට එතන ශක්ති හානියක් වෙනවා. ඉළඟට ඒ විදිලි බලයෙන් විදිලි බල්බ පත්තු කරන්නේ නකොට එමත්න් ඒ සේක වැඩ කරන්න යනකොට ඒ සැවිස් එකක් බවට්ේ අවසානය පත් කනකොට එතනත් තියෙනවා විදිලි හානියක්, එතනත් තියෙනවා භාවිතා කිරීමේ හානියක්. ඉතිං බලශක්ති සංරක්ෂණය කියලා කියන්නේ මෙන්න මේ හානි තැන්තැන්වල සිදුවෙන හානි. කි තාක්දුරට තාක්ෂණිකවත් ප්‍රායෝගිකවත් අවම තර ගැනීම තමයි අපි හඳුනාගන්නේ බලශක්ති සංරක්ෂණය නමේ ේගරම පොඩ උදදාහරනය ගන්න ද ල ගල් ගුර බලාගරය ප කවරුදන්න පුත්තලි නොර ච ලගු ලාාරය ඒ ගල්ලඟුරු බලාගාරයට ගෙනාවෝ ගල්ලඟුරු අම ගල්ලඟුරු ඒක සීයක් ශක්ති ඒක සීයක් ඒ ඒකක සීය බලාගාරයේ යන්ත්‍රවලට දාලා කුඩු කරලා පත්තු කරලා බොයිල්ලරුල දලතාපය හදලා වාශ් පහදලා යන්ත්‍ර ක්‍රියාත්ම කරලා අපට අවසානය අ සම්ප්‍රේෂණ මෙන ට්‍රන්ස්මිෂන් ලයිඉ එකට යන්න කියද අ සීෙන් තිස්සටයි. ඉතුරු හැට දෙකම යන්ත්‍රය ඇතුළේ හානියට ලක්වෙනවා. ඉළඟට ඒ තිස්සට ඔබේ නිවසටයනකොට තවත් දෙකක්. මගද ඒ සම්ප්‍රේෂණ පද්ධති ඇතුළේ හානයට ලක්වෙනවා. එතකට ගෙදෙට්ටෙන්නේ ඒ තිස්හයයි. ඒක තිස්හයයිෙන් ඔබ දල්වන්නන්නේ ර පරණ ඉන්කන්ඩෙසන් බල්බයක් නම් අවසාන වශයෙන් තිීන්. අපිට ඕන අලෝකයන අලෝකය ගන්න වැෑයවෙන්නේ එක දෙකයි. ඉතුරු තිස්ට ති හතර උනු සුම හැටියට පිට වෙලා යනවා. එක ඇන මතක තියාගන්න ගෙදර විදිරි බල්බය හිං එක ඒක කැයක්. ඔබ ආලෝක ඒකයක් ශක්තියකයක්කින් ආලෝකය එකකයක් ලබා ගන්න යනකොට ඒකට ගල්ලංගුුවක කිය පු්චන්නවන පණහා පුච්චන්න. පනහ පු්චන්න. එක තමයි මේ කොන්වෂන් එමට තන් ට්‍රන්ස්මිෂන් මේ ලොස් එක. මේක වාහනයක් ගත්තමත්වීම. වාහනේ මේ ලිටරේක අඩංගු ශක්තියෙන්. වාහනේ දුවන් වැෑයවෙන්නේ. ලිටර්සිියදද යමුත් දාහතරයි ෑ ික හනිය හැියට පිටවෙන. ඉතිං මේක තම අප අවබෝත කරගදය තුදේ මෙන්න මේක අවමතරගන්න පුළුවන්න් අපට යම් ස්ථානවද ඒ අපි ලබාගන්න විශාල ජයක්‍රාණය බලක දාහනන්න ැටියට අපිට හදන්න පුළුවන්න්න හොඳද ජෙනරටර ඒක ගල්ලංගුරු සීියත් දැම්මට පස්සේ ඒක පණහක්ම විදුලීවට පත්වන්න නේද. එන්න ඒ කාරක්ෂම යන්ත්‍රයයක්ක් වන දැනට ලබාගෙන තියන පරිම ගල්ලගුර දාර්දායකත්ව ගල්ලගු බලාගර ලබයි සිට හතලිහ. ගැඒ සියදදැ මම හතලිහ තමයි දැනට උපරිම අප පුත්්තලම බලාගාරේද කාරක්ෂිතාවේ ති සටක් තිස් නමයක් කතරවගේ තමයි තිීන්. ඉතිඒෙන් පේනවා මේ ඔබ ඔබුතු ඔොල් ස හැමට පැහැදිි වෙනවා ඇති මේ බලශක්තිය පරිවර්තනය කරගෙන යාමේදී කොතරම් ශක්තිහානයක් මැඟදි සිත්ත වෙනෝද කියලා. ඒවගේ මේ මනුෂ්‍ය බලෂක්ති භාහිවිතාග තර මට හැම දෙ නාමදාදන්න. අපේ දිනෙදා ජීවිතය ගෙන යන්න ප්‍රශක්තියවශ්‍යයි. ඒ ශක්ති අපි ලබාගඥා හරෝලි. ආසන්නෙන් ලංකාවේ අපි කවුරුදදන දුප්පත්කම මනින හන්දර ම රන ීද කුට කියන්න පුළන් කකල දුපත්කම මනින්න මින් මනිනු දඩත්වන අප සංකයාලකන් දෙ පාත්මෙන්තු. මෙන්න මේ අසුවල් කිලෝකැලරි ප්‍රමාණය ලැබනොත් තමයි එදා ඒ කෙනාගේ ජීවිත බෞතික ජීවිතය ජීව ජීවිතය පවතින්නිගේ දන්නවද ගාන ේර කිය. රගන පුළුවන්ද මේ ලංකාවේ දුප්පත් නැහැ කියලා කියන්නේ මෙන්නම කිලෝ කැලරි ගන දවසකට ැබුණුත් අස වැඩි මහලු කොටම්. කියර කියරගන්න. ඒ කිලෝකැල්වි දෙදස් හැටක්. එකඇන්නේ කලෝ කැලවි දෙදස් හැටක් දවසකට පුද්ජලයකුට අවමෝෂයෙන්ත් ලැබෙන් නැත්තං එයා නිරපේක්ෂ දරිද්‍රතාවේ නිරපේක්ෂ දදුප්පත් කේ පෙලි ඉන්න හැටිට තමයි අනු ග ති වැඩිටන්ට වැඩි වැඩිය වෙන. මිට කාන්තාවන්ට වඩාවැඩියෙන් වෙන යුද්ධහමුදාව හමැයි වගේ සේවා කරන්න අඇතමට හත්තර දහක් දවසකට ීලෝ කැලරි දහාවකයන්ට එෙම අවශ්‍ය වෙන. නොත් මම්ම කියන්මොකද සාමාන්‍යගේ සාමාන්‍යගේ හෙමවෙන. ඉතිං ආසන්නෙන්ඕොකාපි කියන්නේ කලෝ කැලරි දෙකක් එක කැලරි දාහේවා දෙක සාමාන්‍යෙන් අවශ්‍යයි මනුෂ්‍යයකුට දනදා ජීවිතය ගෙනිය. ඉතිං ආධිකාලෙ මිනිස්සු තමන්ට ලැබච් දෙයක් තමයි කෑවේ වෙච්ච දෙදත්තමයි කෑඇ තො ගොල්ලට ආරම්බේදී මුල්කාලේදී අවශ්‍ය වනේ කිලෝ කැලදි දහස්වොලින් දෙකයි අවශ්‍ය වන එක තමයි මේ earlyලි ඒජ් කියලා අපි දාලාතිනයට කිලෝකැල දෙකයි සිද්ධ වුණේ එක එයට ආහාරවලට විතර එක අවශ්‍යින්. එ ඉට පස්සේ දඩයු ගේටානකටඒ පහක් විතර වුණ. ඉටපස්සේ කුෂිකර්මාන්තට ගිහිල්ල කැලේ තිබෙන වර්ෂාකවලින් තමන්ට අව්‍ය දාන්නේ පළතුරුහබවාගන්න ගිහාම ඒවගේම හාරෝ පිසින්න පටන්ගත්තම කුඩා පරිමාණය කර්මාන්ත වගේ දේවලොට මුණ හම උතුලුනගළු හදන්න එයායට දොලහක්ව ඇයවුණ. ඉට පස්සේ වාරිමාර්ග පද්ධතිී තිකරලා ප්‍රවාහන කටයුතුවාතිී කරන්න පටගත්තම එක විසිහයක් වුණා. ඉරස්සේ මහාපරිමාණින් කර්මාන්ත ඇති කල්ලා අපේ ඇඟලුම් ඒවගේ අනිකුත් අවශ්‍යතා සපත්තු ගෙවල් මෙම හදන්න පටගත්තම එක හැත්ත හතක් වුණා. ඒගේ. නොනූතන යකගේ කියෙලා ද දෙවන ලෝක යුතේ පස හඳනාගන්න යුද එදසේ හැත්තෑ පසක දෙසය තිහක් විතර වුණා අද මේ තිය තත්වයද තිය පරිගණක යුගයේදී එ තන් තුරතුර තාක්ෂණු ගේඩික දෙසය හැතලිස් පහක් වෙනවා කිලෝ කැල්ලී දහස් වලින්. එකනි මනුෂ්‍යකර ජීවත්වන කියදවශ්‍ය දෙයි. භාවිතා කරනවාදගොච්චර දෙසිය හතලි පහ. මේ එන්න වැඩිුවෙන එක තම අපි දියුණුව කිය ලක කිය එකන කොටිම්ම මේ ලෝකයේ ජනගහනය බිලියන හතක් වුණාට ඒ වගේ එකසේ විසි ගුණේකට අධික ප්‍රමාණයක් මේ පොළෝමත ඉන්න වගේ තමයි බලශක්ති ශේෂ්ත්‍රයේ අපට නන් තේරේ ගැන අපේ අවශ්‍යතාවේ දිනදා ජීන අවශ්‍යතාවගේ එකසී විසි ගුණේකට වැඩි ප්‍රමාණයක් භාවිතාව වන හොඳ්‍රමත්තය එක එන්න වැඩිවෙන. ඒ වගේම අපි ගතොත් විදුලිය අවශ්‍යතාවය පෙරවටොලිටෙරවටොලි අපි ගත්තත් දැන් කෙරෙන ප්‍රමාණය දාසය දසම හතයි මේ පීක් එක පරිම දෙදස් තිෙද මේ විසිතුනයි දසම හතක් වෙනවා තියන මේ විදිිටර්තනය වුුණ දෙදස් පනහැදි මේ තිහක් කියලා හිතෙන. හැයි තියෙන ප්‍රශ්නය මේ ඔක්කොම මේ දාසයයි දසම හතය ඉන්නක්. එමනැත්තම් මේ විසිතුනයි දස හතේ නම් තිහෙදක්වා යන්න තව පහලවක් විතර ටෙරවට් වා ගන්ඩ. නමුත් ඒ තෙර ම් නිර් ණ ක ම දැ හදන බලග වදු පහකිින් දහයකින් ්ි ලාගර ුදු හකින් ද න දැං හදාගෙන න ක්කමත් ක ග හැවට පසේ මේ ක්කුම දේවල් අපි පාවිච්චි කළල අපට තව ටෙරවට් අටක හිඟයක් එනවා. විදියට ගිය මේ සියලුමදේ න්‍යෂ්ටික බල ගල් අංගොරුත් ගෑස් මේ කුම් පාවිච්චි කලාට පස්සෙත් හිංඟයක් ෙනවා. කැන්නේ මේ මනුෂ්‍යයට වැඩිකරගෙන වැඩිකරගෙන යන්න වැැව කරීමට. කොහැරි තැනක එයා හිරවෙනවා හිංගයක් එනවා එකපු මතක තියාගැඩු. හොඳ ඒක මතතතාාගැනිමින් අපි දැන් අපේ ලංකාවෙ තත්වයටය එක්දසසේයනුවේද ලංකාවේ අ පාථමික බලෂක්තියර මලික බලෂක්තිය ගත්ත හම ඒ බලෂක්තිය සයටට හැට පහක් ඇැල්ල යන්නේ ජීව ඉදනවලින් බවමැස්ලින් එක අපගේවලලි ේ දරවලින් අපේ ගොඩා ෆැක්ට්‍රී පවත්ේ ෆැක්ට්‍රිය අරම ගොඩක් දේ දර භාවිතා කරමින් පොල් කටු භාවිතා කරමින් ඒවගේ විටයටගේනිසා බවමැස්ස එකක තමයි ප්‍රබල එක බවට පත්වනේ ඉළඟට ඒවරට මහල් ්‍යාරයහෙමත් හැදල තිබුණන හයිඩද්‍ර බලයන. ජලවිදුරරි බල සට දහතුනක් තිබුණ කණ්‍ය තෙල් බලය තිබිල තියෙන්නේ සට විසි දෙකයි. තෙල් ගෑස් භාහිවිතාව තිබලතිෙන් සට විසි දෙකයි. නමුත් දෙදස් දහතුන වෙනකොට මේ පෙටෝලියම් භාවිතාවට තිස්හතක් මුළු ප්‍රාථමික බලශක්ති භාවිතාවෙන්. තිස් හතයි අර ගල්න්ගුරු හතරත් ගත්තර පස්සේ හතලිස් එකක් පමණ. අ ජීවඉන්දන දර පොල්කටු හනසු භාවිතාවෙන් එන ඒ ශක්තිය. සට හතලිස් තුනට අඩු වෙලා තියනවා අඩුනාට ප්‍රමාණත්මකෝ වැඩිලතනො මේ අපි කියන්නේ ප්‍රතිශතාත්මක විදියට ගත් තම ඒවගේම අලුත් එකක් එකතු වෙලා තියෙන නිව රිනිවබ එන කියල එකැන්නේ සූර්ය බලය සුලන් බලය හුඩා ජල විදුලිය එකත් සේට තුන පමණ ප්‍රමාණ අලුත් බලශක්තිි ප්‍රතිදයක් ඇවලා තියෙනවා. හි මේක ලැජ්ජ වෙන්න කාරණය න්නේෙවේ මේ දර පාවිච්චි ලැජ වෙන්නන්න මොදේක අපට ලැබෙන. අපිට මේ සීයටති හතලිසක දක්වා තියන මේ පොසිල්ල ඉන්ද එමනත්නං ෙල්ගල් අගුරු ගෑස් ප්‍රම ්‍රතිශතය වැඩි වෙනවා කියන්නේ රටක බලක්ති සුරක්ෂිතාවේ. එමනත්තං එනජිස් සෙකරට එක කියලා අපි කියන්නේ ඒක එන්නම පහලයනවා කියනක්. ොද අපිට පිටින් ගෙන්නවයනවා. එනිසා මේක අඩුවන තරමට තමයි රටක බලෂක්ති සුරක්ෂිතාවය වර්ධනයවෙන්. අපි කලක ටිස්සෙල්ලා අපිට. लोग प्रश्යක් न पेट्रॉलियमම අද බलගතු प्र්‍රश्්नයක් करने उदाह्य कैटटर इन से हत्ताएवाගේ में पट्रॉलियम पी पहादु करने वाले में पेट्रोलियम बायता सी पह पत्रर उन बाල कति देंगे का क्रम प्रधान प्र්‍රवाह बाට පත්तेला ती प विदुलिय ගत विुलियंग මෙ මයි තියෙන්නේෙ අපේ ගෙවල් පනස් හය ලක්ෂයක් තියනවා ලංකාවේඒ පනස් සහය ලක්ෂයෙන් පනස් පන් ලක්ෂයටතම විදුලිය තියෙන. ඒගොල්ලෝ මුළු විදුරිි බලශක්තියෙන් සේට හතලියකට ආසන් ප්‍රමාණයක් භාවිතා කරන. පන්සල් පල්ලි කෝවිල් ඔක්කොම තියෙනවා තිස්්දාකට ආසන් ප්‍රමාණයයක් ලංකාවේ ඒගොලු දසම හයක් විදුලිය පාවිච්චි කරන්න. ඊළඟට පාරය විදිලාම්පු අටලක්ෂයක් තියෙනවා ඒගොල්ලෝ සයට එකයි දෙසම හතරක් පාවිච්චි කරන ළඟට වා ජායතන එකන්නේ බැංකු කඩ ඒවගේ දේවල්සිට විසි හතරක් පාවිච්චිගන්න යගම කර්මාන්ත සයට තිස් හතරක් පවිච්ිගන ලංකායි පොඩි කුඩා පරිමාණය නොන මහ පපරිමාණ කර්මාන්ත හඇත්ත දක් විතර තියන මරකදයා ගන්නන මේ මේ කර්මාන්ත අතරෙනු. ප්‍රධාන කර්මාන්ත අටසීයක් තියෙනවා ඒගොල්ලො සාමාන්‍යයෙන් අපේ මුළු බලෂක්ති සිට තිහයක් පමණ පාවිච්චි කන්නො කර්මා. සාමාන්‍යෙන් ෝක දියුණුී කියන කටවල් කර්මිකයි කියන කටවල් තින් මේ කර්මාන්තෝට තමයි විදුලිය වැඩිගෙන සිට හැත්තෑවක් අසුවක්ම කර්මාන්තවට තියන අපේ න ගෘහස්ත භාවිතේයට තමයි වැෑවෙලා තියන එක වැදගත් ලකුණා අපේ විදුලිය පැත්තෙන් බැලුවහන්. මේ තමයි අපේ බලශක්ති භාවිතාවට බේනවා ජල විදුලිය තමයි යටින්මතියන නිල්පාට කොටස තෙල්වලින් දන විදුලිය තමයි තැම්බිලිපාටගේ කොටස තද කළුපාටෙන් වගේ තියන තෙල්වටුනින් ගල්ලංඟුරු ලා කොළපාටන් තියෙන්නේ අර මංකයොපු කුඩා ජල විදුලිය සූර්ය බලය සහ සුලන් බලය. දවට පේන ඇති ක්ද සං සය හැත්ත එකේ ඉන්ද ලංකා විදදුර පල මන්ලේ පිටි දන්නන් ස හැට නමේ එදදාස්කසේ අනූ පහවිතර වෙනකම්. ස සීයක් නො වගේ විදුලිය සැපයිලාතියන කොහොමද ජල විදුලියෙන්ඒ වියදමක් කියැන්නේ නේ. පස්ස ඉල්ලුම සපයන සිද්ධවෙලා තියෙ තෙල්වලින් තෙල්වල මලගනන් ඉතාම වැඩි ය දාන ලලාං විි බලමන්ඩේ වික්ටෝරිය ජලාසසිය රුපා දේකගේ විදුලියයක ැ කියනවා. හැබැයි මේ කැල ති තියන තෙල් බලාගාරක එකසි පනහක් විතරයවා ඒකැත් හදා. එතොට මේ තෙල්වලින් විදුලිය නිපදවන්න නිපදවනම කො ර්ථික පැත්තෙන් අර විදිරි බල මණ්ඩලේ කඩා වැටනවා. ඉතිං පේන ඇතිය කලන්ට එදන්නසේ අනු හයේ විතර ං කුඩා ජල විදුලියාවක් පසේ අපි දෙදස් දා ඇති හ පරිමාණයෙන් සුලන් බල පවිච්චි කරන්න පටන් ගත්තා සූර බලය දැම් පවිච්යන යනු ටිටිකම කොළපාට් එක වැඩි වේගෙනයනවා ඒවගේම අර කළු පාට ගල්ලංගුරු ඒකත් දැන් සැකයුතු ප්‍රමාණිකින් වැඩිලතින දැන් අදස් හලෝ වගේ වෙනකොට අ්‍යන අවශ්‍යන ලංකා විදිලි බලයෙන් සයට පණහක් හැටක් වනත් දෙන්න පුළුවන් පුත්තලම ගල්ලඟගු බලාගායට ඒවගේේදන ලොක්කු චෝදනා අත්තමයි මේ ලකාව විදිලිබිල වැඩිහි කිය අවට කලා අපේ රටවල් බලනකොට ලංකාවේ විදිලිබිල වැඩි කියන ශෝදනාව. දැගේක දිහත් තෝකොලටක දිහ බැලුවම් පෙනේ උදාහන්න කැට ගෙවල්ඔොල සමහ රටවල් පසන්ස න කකො ටික් වැඩික තයි දැම පකිස්ාන තුනයි තිස්සට රපියල් ලංකාවලින් අපේ රපියල් පහක් විටරවෙන කුඩාම අයගේ ඒවාගේ ඉහල ගැනයගේ අපේ රුපියල් විසියක් වගේ වෙනකොට. තැමිල් නාඩුව ඒ රුපියල් හැයයි සත හැටයි ඒ වගේ තියනවා හැබැයි මේ අනිකරටවල නැති මේ අප අවට කලාපේ අනිකරටවල නැති ඉන්දියාවේ පකිස්ථානය බංගලිදේශ නැති සුශේෂී තත්ත්වයක් අපේ තියෙන ඒක තමයි අපි වි්‍යත්‍ර පෑමලයිට දෙනවා දැම්ම ඉන්නට අදකීම ැති පකිස්ාන් රට ගිහම ඉන්දියාවට ගිහම බංගල දේශ ගිාම සිිත පෑමලයිට්න <Sess> ු අනිවාර්යම පෑය අමාර නගරවල පෑටයි දහැ ලයිට් මිල් නාඩුව අනිවාරයම පෑ හතරක් අත් අතර පපුමාණ හැඳම ලයිට් කපනවා. අපි විසිහතර පෑම ලයිට් දෙන එක රට. ඒවගේම මුළලු ජනගනය ආරණය මුළු රටේම විදිලි පද්ධතියයක් තියන එකම රට මේ කලාපේ ගත්ත. ඒක අපිට තියෙන විශේෂ තත්යක්ය අප මේක දිහ බැලවෝ මෝගලට පේවා. අපේ වැඩී කියන එක ඉතරම්ම සත්්‍යවයක් නෙවෙේ විශේෂයම කර්මාන්තවලට අපි සෑහෙන සහන්දායේ මුදලට විදුල ලබාදල තියන ඒවගේ ඉන්දයාාව පිස්ාන ටවල ඉම බා ගල් ගුරුවලින් විතුලිය නිපදවන්නේ ඉන්සගරනට යම් කිසි ලාභයක් තියන ත් අපේ පරිසර නීතත්ක් අපි කරන්න බරි වත් ප්‍රකාශ කරන්න ඕන. ඒවගේම අද ලෝකයේ ගත්තම මේ පොසිල ඉන්දනවල බලපෑම තෙල් ගල්ගුරු ගෑස්වල ලපෑම ගත්තම අද ලෝකයේ තියන ආර්ථික ක්‍රියාවලින් සීයට අසුවක්ම මේ තෙල් ගල්ලගුරු ගෑස් නිසයි සිද්ධ වෙන්. එකඇන්නේ ධනය උත් පාදනයෙන් සට අසුවක්ම තෙල් ගල්ලගුරු ගෑස් නිසයි වෙන්. එකන අපේ වැටක රුපියල් සීයක් නං ඕක රුපියල් විස්්සයි තෙල් ගල්ලගුරු ගෑස් නැත්ත. දළජාතික ආදයම් රුපියල් දාහත් නං ඕ රුපියල් දෙසි අයි තෙල් ගල්ගුරු ගෑස් නැත්ත. එක එක අදහසේක න්නේ චරම අපේ ආර්ථිකයට ආර්ථික්‍රාදාමයට මේ බලගතු විදියට දායක වෙලා තියෙනවා. ඉලට මේ වක්්‍රය මතක තියාගණ්ඩෝන එක මොකද මේ තෙල් ගල් අගුරු ගෑස් කිය එක ඉවර වෙන දෙයක්. ඒ මේ දැන්නන් ශෙල් කියල එහම අලුත්ය වහායාගෙන තියෙනවා ට බරපතල් ප්‍රශ්න නාගත මතුයි හැබැයි මේ තෙල්ගල්ලගුරු ගෑස් එන්න එන්නම අඩුුවන්න නියමිතයි අපි මේ දවස්සල ගෙවමින් ඉන්න මේ දෙදස් පහලවෙේ ට ඔයිල් පි එක කිය මේ හොඳම කාල පරිමටම තෙල් ගල්ලංගු ගෑස්තියෙක. නමුත් අපේ දරුවන්ගේ කාලය වෙනකොට දෙදා සතලිස් පහ පනස් පහගේ වෙනකොට ඔබට පේනවා මේ තෙල් ගල්නගුරු ගෑස් හිඟවේගෙන හිඟවේගෙන යන බව.ඒ කවදා හරි දවසක නැතිවෙලා යන්න නියමිට බව. ඒ ඇන්නේ මෙන්න මේ වගේ තෙල් අහිමි යුගයක් මේ කොම තාම හොඳට එක්ස තරබයමි රාච්චේ මේ රජ කුමාරයා. ඉතාම හොඳට පැහැදිලි කලා. ඔකිව වරක් ඩුබයි නගරටපු හමුවකදී මගේ සිය ගිය ඔටටු එක්පිටේ මගේ පියාගේ ඔටටු එක් පටේ මම යන්නේ මලසි දස්සක මගේ පුතායන්නේ ලෑන්ඩ්රෝව මගේ මුණුපුරා පවිච්ච කරන බලාපොත්ති න පෝෂේ රතිය හැබැයි මගේ මී මුණුගුරා අනිවාර්යය යන්නේ නැවත ඔටුවපිටේ. මොකද අර තෙල් නැති යුගය කරා ගේ මී මුුණඩ පුරාට යන්න වෙන නිසා. ඉතින් ඒ නිසා අපිි පොඩිකාලෙ කරත් වොලින් ඉස්කෝලිගිය පයින්ගියයා ලයි් තිබු නැප්ර හුළු අතුපත්තුක රංගිය හරක් යන්ත්‍රතිු නෑටර් හරක් තමයිකු ඹුරු හැවේ. මේ යුගය මේ තෙල්ගල්ලගරු ගෑැස් නැති යුගයක් එල මෙෙන විත්්‍යය අපි සියවල් දෙනම් මතකත බාගන්නඩ ඕෝලින්. මේ තියෙන්නේ අර මංකලින් සඳහන් කරපු එක. මේ නජි ්ලෝ එක එකඇැන්නේ මේ තෙල් ලීටර් සීක් දැමම දා හතරයි යන්ත්‍රයේ කාරක්ෂමතතාාව න මතක තියාගන්න සෑම අවස්ථාගම ට්‍රක්රථයක් ජීප්ක් වාහනයක් කෙලවනුකොට එකින් සිර දා හතරයි භාවිතවෙන්නේ අපි චල්නය කරවන්නඒ සාාල ප්‍රමාණය කි පහුගිය කාලේ නස්ති කර ති තෙල්ගල්ලඟු ගෑස් මේ අකාරක්ෂම යන්ත්‍රික ක්‍රියාවලිය තුළ.ඒවගේම අපේ රටේ මේ ආදායම ආ සිර පනහ පම ෑ වෙ ෙල් ගල්ලങංගරු ැෑස් න්න. ආනෑන වලින් සර විෂිපහක් පමණම ෙල් ගල්ලංගුරු ගෑස් ේනි ො ක ලපෑ සේ හැ හ ේද ො ප ටයි ද ක සි ස් පහයි ඒ ැනට පත්වන්න ප්‍රධාන්තම හේතුේ පැට്രോලියම් ආනයින අපේ එන්න එම වැඩවීම. ගේ අපට පේනමැති මෝටරතවල වැඩිවීම අද අද කොහම තියෙන්නේ කියලා ඇත්තටම කාර් තුන් හාර ලක්ෂකටාසන් ප්‍රමාණයක් ඔය ඩුවල් පපස් කැන්න මේ වෑන් කැබ්බ වගේ ලක්ෂ තුනකටාසන් ප්‍රමාණයක් බස් හල සදාහක් ලොරි දෙක්ෂකටාසන් ප්‍රමාණය පොඩි ලෝරිතෙක්ක පේනව ඇති මෝටසයිකර සහ ත්‍රීවීලර් තමයි සිට හැත්ත තුන රටේ වාහන ෆ්‍රී්කින් ලෑන්වෙකල්ැන ්‍රෙක්ටර් වගේ ඒවා සාමාන්‍යෙන් මිලියන තුනහමාරක පමණවාහන් ප්‍රමායක් භාවිතා කර වවාන ප්‍රමාණයක් තින පරණක්ොම ැඩි්ච ිටයොතක මියන පා වාහනතෝකයක් අපේ දියනවා. මැතදයාග මේ වාහන අපේ තියෙන වෙහිකල් ෆලිට් එක එදදාස්නසය පණහෙදිවිතරන්දහා විර ප්‍රමාණය එය පන්දහාවිර ප්‍රමාණද තමයි මේ මිියන පහක් දක්වා මේක ක්‍රමන්. වදනය වෙලා ති ඒවගේම මේ පැසන්ජස්ලා මගින් අරං යන ප්‍රවණතාවේ දි බැලුවම ඔබට පේනවා ටිකටික ටිකටික මේ බස් පොදුසේවා එකන්නේ පබ්ලික් ට්‍රන්ස්පෝර්ටෝොලිින් ඉවත් වෙමින් පුද්ගලයිින් පෞද්ජලික ප්‍රවාහණ සේවාවන් කරා යොම් වෙන හැටි එකඇන්නේ බස්ස්ොලින් දෙදස් අටේසියටට හැට හතරක් පැමිණිච්චි පිරිස් දැන්සිට හතලි සත දක්වාඩු වෙලා තියනවා රේල්වේක නම් මොරලෙස් එහෙමමයි ක්‍රම ක්‍රමෙන් මෝට රථ ඒවගේ ත්‍රීවීල ඒවගේ මෝට් සයිකල් භාවිතෙන් ක්‍රමයෙන් වැඩිවේගෙන යනවා මගේ ප්‍රවාණය බොදු ප්‍රවාහණ සේවා නොලින් පුද්ලික ප්‍රවාහන්ස සේවානත යොමුවීමේ අනතුර එක හොඳ ප්‍රණතාවයක් නෙවේ එක ලංකාය හන්න එන්නම වැඩිලතිනවා එක පාරට ගි හම තේර. දැන් අපි ගත්තොත් මේ අලුත් ්‍රෝනතාව අපි දැන් බලන්න අඳුන්නනාා දෙන්න. විදුලි විදුලිය ප්‍රවාන ශේෂට්‍රේට්. ඇතරම ලක හුංගා ක ප්‍රටවල් පුදුප්‍රහණ සේවයට ආරම්භය ගත්තෙම විදුලිය. ලංකාවෙත් ලක්ෂපාන බලාගාරය හදන්න සැලසුම්ර එක් දස්තුන්සිේ විශසේද විතර. ඒ අවස්ථාවේ න එක මුලච් විමල සුරෙන්ට්‍ර මහත්ත්‍ය ඇතුු පිරිස හුගාක් කලාට උත්සහ කරේ විදුලිය මේ ප්‍රධාන පාරය ගෙනයෙන් දඋදානකට ලක්ෂපාන විදුලිය. ද සැලසුම් කල්න අවිසාවේලටග ඒ ප්‍රධන දහස්ති වුණන අවිසාවේලෙ නම් ොඹරතියන දුම්රිය මාර්ගය විදුලියයෙන් කරන්න අද සැලසු වන්නේ ද තිස්සයි අද වෙනකම් අපට එක කරන්න බැරවුණ පබොදු ප්‍රවාහනසේවන් අපට බැරවුුණ මේකෙන් දුවන්න එක තියන පශ් මතරින්ට පේන ඇති මේ කාර් එකක් තෙල්ලොලින් දියවුවෝත් රුපියල් එකොහක් විිර කිලෝමිට එකකට බෑයවෙනවා. හැබැයි මේක අපි විදුලියෙන්නන්දුවන්නේ එක රුපියල් හතරින් කරගන්න පුළුවන්. එනිසා මේ විදුලියෙන් දුවන මෝට රත. විදුලියෙන්දුවන බස් විදුලියෙන්දුවන දුම්රිය වැනි පැත්තට අපි යුම් කරන්න බලාපොත්තුන ඉදිරිකාල. එක ඉ්‍රහම සරලව විදියට වේදගුවත් වෙලා තිේෙනවා කියලා කියන්නවා. මොද මේේ ජනවාරි පලවනිද අපි බැලවා ඔය විදුලිකාරල ටැක් සඩු කරන වෙලා කිය හින ලංකාවේ කිය වහන හැටයි තිබුණනේ වෙලායි වහ හැටයි හැබරිට් ර්තමයි තිබුණේේ සම්පර්ණ සරෝ මිෂන් ටි පවඩ්ඩයවතුන හන හැටයි නමුත් අපි ටක්සකාඩු කර ඒ වගේම අපි ැ ඉදිරිී දිත් වේකුවත්න්නවා එක චාර්ජිම් පොයින්ස් ගහන වැඩි කරන්න යනකොට දැන් අපි පේන ක්‍රමයෙන් මාසදක තුළන්ට වහන අ දහක් පමන විල්ල තියන දැන් ඕඩගල තින ඔක්කොම ැල්හම ඉදිරි ෙටි කාලාලගලත් මේ එක වහන ක්ෂේෂීමාවට එන්න පුළුවන් බන කා ලක්ෂහරයිද න දක සිර විසිපහක්ොමන විදිලියට මරුවේ ක්‍රෝනතාවයක් ති එකක හොඳ පැත්තක් ලාබයි එක පරිසරයට හානිියගුත්න අපේ රටත් හොඳ තත්වයක් ඇතිකරගන්න පුලනිසා ප්‍රවාහණ සේවේ ක්‍රමයෙන් විදුලිය කරා ගෙනයාමතමයි අපේ හිමිහිට වැඩපිටිවල. ඒවගේම රමං කලින් සඳහන් කරපු දේ මේ ඉන්ට ම්බ ඇජිම මෙම ත්න් අර්ජාන ඇන්ජිම පිස්ටන් ලින් දොන ජම ඒ ජර්මණියේ එම මුලින්ම් ි මේ මේ ඇංචි මේ ඔබොට පේනවා ඇති එක ට්‍රක් එකක් දත් බ බස් එකක් දිවුවත් කාරකක් ගෙනිච්චත් එන්පු් එකසිර පහවා එකන ලීටර් සත් දැම්මම පහලෝකින් දමයි අන්තියා එක ගමන් කරන්න හැබැ ඉලෙක්ට්‍රික් හනුවල් හැමනිේ විදිලියකසිියක් දැම්ම ම අසුවුවක්ම වයනවා මොකටද දාවනයට ඒ නිසා අරවගේ පස්සය ගුණේක කාරක්ෂමතාවයක් ඒ විදුලිය මෝටරතවල තිබෙනු. ඒක ඉතාම වැදගත් විදුලි මෝටරතවල තියන ගුණාන්ගේ වටහාගන්න. එකනි උදාරණය කැරට ඩීසල්වලිින් විදුලිය ජලනය කරලා ඒක කාර්දිවුවත් ලාබයි කාර්ක්ෂමයි කෙලින්ම දානය කළ දනට වඩා. විදුලියෙන් එක දනනානක පස්සය ගුණයක් අපේ කාරක්ෂිමතාවේ හිල්ලංඟ ගන්න පුලො. ඒ වගේ මේ නිතරම කතාාවෙන දෑ ම අංහිතන්න ඔබ හැම හොඟක් දන්නවා. ඒතයි දේශගුණ විපරයාසේ. මේකත් මේ ඉන්දන්න දහනයේ ප්‍රතිඵලයා. මේ ඉන්ඳන කියන්නේ හයිඩරෝකාබන් හයිඩ්‍රෝකාබන් කළල ගන්නේ පරණ ජීව මනුස්සයෝ මාලු පැලෑටි ගහ කොල අවුරුදු පෝටි ගානක්තිස්සේ දිරපත් වෙලා දිරාපත් වෙලා මනුෂ්‍යගේ ජීවය කියන්නේෙම කාබන් මේ කාබන් ටැම්පත් වෙලා තමයි මේ තෙල් ගල්ලඟුරු ගෑස් මූදෙත් ගොඩ බිමත් ඇති වෙලා තිය. දැම්මත් ධහනය කරදිමුකද වෙන්නේ මේ කාබන් පිට වෙන පිට වෙන්නේ කාබන් ඩක්යිට කියන මැත්තං අංගාරි කාමලේ කියන ඒක විදියට. මේ කාබන් පෘතුවිය උඩට ගිහිල්ලා පොරෝණයක් වගේ පෘතිවිය උඩ රැඳීඉන්න. සූරයාලෝකය අකණ්ඩෝ පොලෝටයන. ඒන පොලෝට එනටික බෙ බලසේ ආපව ඇන්නත්තවෝ ආපහ යන්නගේ හා මොකදවෙන්නේ අර අඳුරු පොරෝණයෙන්ගේ ආපහු පොලෝට එන තරගනෙවේ ආපහු යන්නේ. මොකද ඒ පොඩ්ට තරංගායා මේ වෙනසක් ඇතිවෙන. එනිසා එයාට ආපහු යන්න බැරිවෙන. යත් ්‍රප්පෙනවා. එකයන්නේ ඒ යන සූරය විකරණෙන් විශාල ප්‍රමාණයක් මේ පොරෝණයමගින් මේකාබන්ඩක්සයිට් පරෝණයමගින් රඳෝගන්න. ඒක ප්‍රතිඵලය මොකක්ද පෘතුවයේ වණුසුම දිනෙන් දින ඉහලයාම. කට අපිේන ගෝලිය උුසුම පිඳ ප්‍රශ්න න තන් ගලෝබ වමි කියනක අපි අඳුනාගන්න. මේ තියන එකට ේන මේ ප්‍රස්ථාරේ දිහ පැලවාව මේ රතු පාටන් යෙන ක්‍රමන් මේ පෘතුවේ උුසුම වැඩිව වැඩිවේගෙන යනවා. මේකට ප්‍රධානම හේතුව ගැන්සිේට හැත්තාවක්ම හේතුව තෙල්ගල් අගුරු ගෑස් දානය. මොකද ප්‍රති ල උු වැැවන මොදවෙේ. තාම සරදක ු ිචිට ගලවතුර වාස්පේන ගන්න වතුර වාස්පේන ගත්තම අපි කියෙනටික ද කැනට යකු මර් රස්නේ ඔන්න ටික දවසක් කියර පස කියෙන අපි නියගේ නියගේ කියලා කියන. ඉර පස මකදයින් මටිකෙති වාස්පෙලා බැවකාස කත වෙන්නේ න මෙවා හසටය ඉළඟට මේ ප්‍රසිපිටේට් පෙල මෙ වැටන කො හර. හොලෝ හොලෝඩ වැටන අපි කියනවා අම්ම කාලගන්නේ වැස්ස කියන ඉලානකොදවෙන්නේ ගම්මතුරු. එකන්නේ ක්‍රම ක්‍රමයෙන් මේ අපිකන්න මේ පොල රයිශේෂණ එක කියලා එහමනැත්තම් ද්‍රවනය ජල ද්‍රවනය සිද්ධ වෙනවා. එමොකද එකපත්තක නියන්ගේ අනි පැත්තේ දංවතුර. ඒ විදි තමයි මේ ලෝබල් වමිෙන් එ බලපෑප මේ ද්‍රවණය වෙනය අන්තික විදිහට ඇති වෙන එක. ඒවගම වෙන තව් භානකම දෙයක් තමයි ස්ථාවර අයිස්කඳු. ස්ථාවර අයිස්කොඳු දියවි දියවී යාම. වෞරදන ක්්ික් කියල උත්තර ද්‍රැවේ විශාලයිස් කන්දක් ඒ එක දිය වෙනවා ඒවගේ දුණනයක් පිතර විාලයිස්කන්දක් අන්ටර්ටිකා විතින එක දියවේෙනයන. ඒවගේම හිමමාලයේ විශාලයිස් කඳු තියෙන මෙම දියවෙන. මෙ දියවි මේ ස්ථාව රයි කඳුයිස් ඇතිවෙනවා ඇැතිව වෙනවා වැැස් වගේ තමයි ස්ථාවරයිස්කඳු දියවීම සිද්දවුණොත් ක්‍රමෙන්න් මූදේ ජලමට්ටම ඉහල යන තකතයාගන්න මේ අවුරුදු හත්තර්දහකට කලින් මීට සයකින්පන ජලමටම හිෙලග. පහු කියිය එඒම සිද්ධියක් වනා ලංකාවවෙත්තුන මේ ලෝක පුරාමුණා ඔයනි නට් එකටගින් ගහල බලන ඩීගලසිේෂන් කිය ගොන බලාගන්නපුලන් ඒ මැප්ස් පර්න මැ්ොහමති කියර ඔය සහර ප්‍රදේශව ලංකාවේ ිපිට ලු හම හම්ුේන කාය මුදර හටවෙලා දි ිච්්‍රදේශය එඒගේම මේ ලකාවතවාව බොෝ දුර මුූදේ පැතිරලා තියනෙමත කලින් මේ ගොඩබි මිට ගොඩ ලොකු මේ ආපු ගලසියර දියවෙලා ආපු මේ මේක නිසා තමයි මුදු මට්ටම මේක තිය. එක කතාවකයි යම් හයකින්. ආක්ටික් ද්‍රැවේ ස්ථාවර හිම සම්පූර්ණයම දියවුුණු. මේ යන සෙල්ල මේ හැටියට පුෘතුවේ ජලමට්ටම. අනිවාරයව මීටර් රටකින්. අඩි විසිපහකින් පමණ හ යන. අඩි විසිපහින් හෙළගියොත් මේ ලංකාව මේ රතුපාටීන් දක්වල යන ප්‍රදේශ සියල්ලම මූදේ ගිලිය යන. එක තමයි ඉදිරි රිගැ මේ ප ිෆින්ස් කොජ් එකගේ කො ති. මුූදයට තමයි තියෙන්.කද ඒක ක්‍රමෙන් ැන් ඒකේ ආරම්භක අවදිය ලංකායි පටන්කරන් තියන. ඔගොලන්ට බෙල්ලම් විලට ගිහම පේනවා ඔ ගාල්ලේ බෙන්න්තර පැත්තට ගිහම්ේන පරණ කුඹරු දැන් කරන්න. හේතුව සැල්ිනිටි ඉන්ට්‍රෂ එක මේ මුදු අතුර ප්‍රමෙන් පැරණි පහත්බිම්වලට තුුවවෙම මේ ටිට ට කල පුුව හමතර තින දෙයක්ක හැමතනම ක්‍රමෙන් ඒ සෙල්ලම දැ ආරම්භෝයකෙන තියන. මේ එක දැනට සෙන්ටිමටර් ගන්ගලින් වෙනස් වෙන්නේ වෙය අනාගතයක මහපරිමාන් ප්‍රශ්නයක් බවට පත්වෙනවා. ඉළඟට පෘතිවිය කට පෘතිවේ තියන පිට කට් හැදිලතින්න අපි කවුරුද දන්න ෙක්ටොනික් ලට් නවයි ඒක අප ඉන්න මේ ඉන්දියන් පලේට් එකේ උඩින්තිීනවා යුරෝයිසියන් පලේට්ක මේ හිම දියවීම. අධික වර්ෂාව ඒගේ සුළඟෙන් මේ පස්යා මාරවාම හිද මේ පෘතුවයේ හැඩේ වෙනස් වෙන් පේ හැඩ වෙනස් හැඩේ වෙනස්ව කට මොත කරන්න මේ ටෙක්ටොනිික් ලට්ස් ඒවා උත්සාහ කරනවා පරණ තත්තටයන් එකන්නේ රියජැස්වෙන්න්න බල. රියජස්න්න බලනකොට ඒ එක හ මේ ිකාර ජැස මෙම මෙහම මතිය හැපි හැපිටිය හැපි ැපටිය නකට මේ ියජස්ෙන් බල ූ කම්පනතුව. මේ මෑතති නේපලේ ඇතිවවෙච්චේ විාල බූකම්පනයට හේතු අර යුරෝසියන් පලේට් එකකයි ඉන්දියන් පලේ් එකක අතර ඇතිවෙච්ච ප්‍රශ්නය දෂ්ටනය ලංකාව සාමාන්‍යෙන් පහිටලති නේවගේ බෞන්්‍රියහකනව ජානය වගේ බෞන්්‍රී හකතියන්නේ ඉදුුනීසියාාවය වගේ බෞන්්‍රකෙන්හලිකටයන් බලන්නඒ බෞන්්‍රීස් ස්ට්‍රියම් පලේට් එක බෞන්්්‍රිය ලන්නන්දමන් හරහායන බෞුන්්‍ර නිතරම වාත බූකම්පන ඇතිවෙන්නේ. තමයි ර අපේ ස්ුනාමියයට හෙමත් බලපෑවේ යක තුර කියිය කියන රට සෑන පෝන් බූකම්පනෝල් ජපාන් රට ඒවගේම ඉන්දියාව උතුරු ප්‍රදේශය හිමාලයේ ප්‍රදේශ භූතාන් නේපාල් වගේවා ඒවා ඒවට හුගක්ම අනතුරදායකයිඒමකර ටෙක්ටොනනික් ලට් දෙ එක හම්බුවන තැනක තින එක පිටින් පේන තුළි දීන ව ෙල්ලම තමයි ඒගේ මේ ව තව ක් තමයි මැගනෙික් ෆිල්් එක වෙනස් නවා ලෝක එකත් එක්ක පලේන් ගමන් කිරීම සත්තුන්ගේ ගමනා ගමනේ ආදර පොඩි බලපෑමක් එල්ල තිනො දැන්. මේ තියනවෙලන් කොොවේ හැඩේ වෙනස්සී මේ නාසා අතරින් ගඇත පොටෝ දෙක. මොකද මේ හිමකඳු වෙනස් වෙනත් එ මෙ බොඩ්ඩක් ඩිෆෝර්ම් වෙනවා අරාපි කියන ගෝලාකාර හැඩේ වෙනුවට මෙ පඩි අමුතු හැඩයක් බාට පත්වේගෙන යනවා මේ මේක මෙම වෙනකට ටෙ නනික් ලේ කදකර. ඒගොල්ල රිය ස් වන්න ලනවා පරන තත්වට යන් ත පරතත්තරේ වැ නිකා තින් මා එන්න බූම්කම්පන ඇති කරමින් තම ඒ එක වෙන්න බලන්න ඉති ඒක හොඳටම පේනො ඇතිකන් මේ මේ එක එක දේශකුණි අවස්ථාවක ගත්ත පොටෝ දෙකක් මේ ඒ දෙකින් හොතටම පේනවා මේ මොන තරම් විකෘටයක් මේ පෘතුවයේ පිටිම් බැලුවම තියෙනර තත්ත්වය වෙනශනකල ඉති මේක ලොකුට බලපනවා දැ පෘතිතුවයේ ඇලේ මේ ස් පින් එක මේ වට න ඔබිට් එකේ ගමන මේ ඔක්කොට මේක බලපාන මේ බලපානොකොට කෙද්‍ර බලන්න දෙැල්න්නෑ කෙලින්ම අපේ ජීවිතෝලටත් තේක බලපානාව පටස්ක. ඒ අපේ ජීවිතෝට බලපන හැටි මේ එකක තියෙනවා. මේ මනුෂ්‍යයක්ගේ මහපොළවේ ජීවිත කාලේ ගැන බැලවාම සාමානයෙන් වසර බිලියනයක් විත්‍ර කාලයක් තුළ අපි ජීවින් ගැන දන්නවා ජීවකුලක ජීවි වර්ධයින්නවා දාහත් ලක්ෂා ජීව තින ට යක්ක් විතරද මේ අවස්ථා පහකදිී. එ න හ නෝ එම ම ක් පහක් වෙලා ෝක යින හ ඳ ්. ඒ පහටම හේතුනේ ස්ොභාවික හේතු. ඒ හැම එකම වි ජී විශෂ වද ති . ප ර ොහක් වන්ද වෙලාති න දෙව ේද සිර හරක් තු ර පන දෙකක් ද වශයන්. දැ ආරම්භ වෙලා තියෙනවා හයවැනි මහා හායනය ආසන් වශයෙන් ජියෝවිශේෂ වලින්සිට විස්සක් පමණ වඳවයාම තර්්‍යනයට මහුණදීල තිය. මේක ස්භාවික එකක් නෙවෙයි මේ ගෝලිය උනුසුම නිසා ඇත්වමින්ටතිිබෙන තත්ත්වය මේක පුංචි කොරල් පරවල ඉඳම් මනුෂ්‍යයා දක්වා පැතිරලා තිය. මනුෂ්‍යගේ නිර්මාණයක් මේ අර්බුදය එනිසා මේ ඇතිවමින් තියන පරිසිරික ප්‍රශ්නය හුදු උණුසුම වැඩිවීමක් ගස්කොලං වියව යාමක් විතරක් නෙවෙයි මනුෂ්‍යයාගේ පැවවැත්ම පිබඳ ප්‍ර්නයක් විශේෂම දරුවන්ගේ පැත්ම පිබඳ ප්‍ර්නයක් වෙලාදන නිසාපි හමෝගම වකීමට යන මවරු පියවරු හට මේ පාරිසරක ප්‍රශ්නයේ දරුවන්ට වෙනුවෙන් විසුන්ඳාල්. ඒකට ප්‍රධානම දුොරටුව තමයි බලශක්ති සංරක්ෂණය. ඉතින් අපි මෑතදී ලංකාවේ බලක්ති ශේෂත්‍රයගැන ගත්ත පියවර දෙක් එකක් කෙටිකාලීන පියවරක් මධ්‍ය කාලීනක කවුරුදු දහයක පමණ අපි දැක්ක අපේ බලශක්තිී විශල් ප්‍රමාණය අපි ආනායනය කරනු තෙල් ගල්ලඟරු ගෑස් අපේ පලවෙනි බලාපොරොත්තුව සහලින් සවම්පෝෂිත වුණා වගේ බලෂක්තිී ස්වෑම්පෝෂිත වීම න ඇමරි ක් ජනපදේ දස් හරරි බැක් ඔබාම තීරණය කළ බලක්තිීන් සවෑම්පෂිත වේ දැන් රට බලෂක්තින් සවෑම්පෝෂිත වෙන. තබෝම කෙටිකාලය කලු ඒක වෙන ඒ අපිත් කල්පනා කලතියන පලවෙනි පියවර බලෂක්තිීන් ්‍රෑම්පෝෂණය වෙන්. ඒ සඳහා අපේ තිය පළමුයම් අපේ තියෙන පෙට්‍රෝලියම් සම්පත ගොඩගන්න. දැනට අපට මන්න්නාරම් ද්‍රෝණයඒක තියන එක් ගොඩගන්න. ඉනඟට අපේ ඉලක්කය අර බලක්තිය හිංඟ වෙන දවසක් එෙනවා ඒකට රොතු දෙන විදිහට රට හරිත බලශක්තියට සූදානම් කිරීම. දෙදස් තිහෙෙන්ෙ හාට. දස් විශස්ව වි්පාහකාලය තුළො බලක්තිීන් රටස්වම් පපෂණයකිීමට. ඉන් එහා ඔබට කාලය අපේ හර්ථ බලශක්තිය දෙසට ගමන් කිරීමත් තමයි අපි බලන්න. මේ තියෙන්නේෙ මන්නාරම් ද්‍රෝණයේ සයිසමික දත්තමගින් අපි වි අපේ විද්‍යාඥය විසින් කෙටුම්පත් කරපු මේ දර්ශන පොළොවඇයට මීට තුන්දහකට යටටිං ඔබට පේනවා තෙල් කොලපාටිංක් ගෑස් රතුපාටිං මැන බේසින්න එකේ. කියන්නේ වර්තමාන මන්න්නාරමේ න්නම් උනවටු දක්වා. පොලෝයට මීට තුන්දහකටයට මෙන්න මේ වගේ පැකටස් හිරවෙච්ච තෙල් ගෑස් සංචිත අපි අඳුරාගෙන තියනවා එහි කරපු සයිසමික දත්ත පරීක්ෂාවෙන්. දැ මේ වයින් ප්‍රධාන සංචිත දෙකක් දැනගත්තර වැඩනෑ මේ විදිින්න ඕනේ අපි විදර පස්සේ අපිට ලැබිලති නෝ සංචිත දෙක් ඩරඩෝ කිය හෙකුයි. ැකවුඩක් කියලෙකු ම රම කිිෝමිට තිට කෑති ප අපේ ප්‍රධාන මකින් ඒ ගෑස් දෙක හාරලා පොළඹට ගෙනීම තමයි දැන් අපේ ඉස්සරහට ජාතික වශයෙන් තියෙන මහවැලියම් පස්සේන යෝධම සංවධන ව්‍යාපාරය බවට පත්වවෙන්නේ. ඉට ඒ අනුව අපි හදාගත් සැලසුම තමයි මේ තියෙන්නේ ක්‍රමයෙන් දෙදස් තිහ වෙනකොට මේ පෙටරෝලියම් භාවිතයෙන් ගත්වෙලයි සහට යන්න. හොඳයි නදමදන බලෂක්තිය පිරිමත් බහැමට මූලික දැනුමක් ලැබෙන්න්න ඇති මොනවිදිමට මේ කරුණුප කලින් දැනම් ඉන්නත් ඇති මූලිකව බලෂක්තිය මොකක්ද කොයිවිදර අපේ ලංකාව තත්වේ මොන විදර මේ සිද් වෙන්නන්නේ කෙනෙ ගැන තැවට බෝදැ ලබෙන ඉ ගත්ක තමයි අපි මේකට මොකක් අනාගතය කරන්න යක අප තේමා අටක් කොස්සේ. අපි මේක කරගෙන යන්න බලාපොරොත්තුයේ නො. කළමුම මේ බලෂක්ති සවම්පෝෂිෂතාවේ සඳහාවශ්‍ය කන්න ප්‍රතිපත්ති නීති සම්පාදනය. ඒවගේ සුනනිත්ත බලක්තියම ත හරිත බලක්තිය සුලන් බල සූරය බලය ජීව ඉදරමගේ වැඩිවීම. ඒවගේ තුගෙනක බලශක්ති සංරක්ෂණය වැඩිදි වුණු කිරීම. ඒවගේම පරිබෝගිකයා ැ ඉස්සර ඉල්ලුවේල් ඕෝමහරි ලයි දැන්හෙම ලයිට් බෑ ගුණනාත්මක ලයි ගුණනාත්මක පෙ සල් ඒ සල් ප්‍රමාණ අඩක කරමින් ඔක්ටේන් ප්‍රචතේ වැඩි කරින් ගුණාත්මක ඉද ල්ල න ුණනාත්මක ඉදන්න ලබදීම ඒවගේම රට අවශ්‍ය කරන යටතල් පහසකම මේ සබන්ධය හල නැන්වීම. ඒවගේ මේ ආයතනෙක, පෙටරලින්ං ෝපේෂන එකත් දලංක විදුි බල මල්ල ඇත්තමයි ජසතු විශාලතම ආයතන් දෙක. ආයතන දෙක ඉතාම බලගතු කල්මනකාරී තයවත් සහිතආතන් දෙකක් පට පත්වීම. ඒවගේම බලෂක්ති ෂේත්‍රය දවශකනර මුදල් සම්පාදනයකිරි යෝගින් වැදගක්මදේ පර්රේෂන් පරේෂණ පැත්තිෙන් මේ බලශක්ති කාරක්ෂමතාවව සන්රක්ෂණය ඉහළ නංවන්න කටයුතු කිරීම. ඒසඳ අපි පාච්කන උපායමාර්ග ගනාවක්තින බැහමට එකක බලාගන්න පුළුවන් අපේ වේ බඩ විත්තින ේටික ඉති අපිමටික තමයි බලන්නේ පළමුුවම තාක්ෂණ විස දුහයන්න දෙවනුව බලෂක්ති සන්රක්ෂණයට යන්න වෙන ර්ථ බල ක්තිය වැඩිදවු කරන්න ඒවගේම අපේ ජීවන ක්‍රමය අපේ जीීවන පැවැත්න ස්වෙනස් කරගන්න උත්සාහ කරන්න අපි මේක තමයි ඒක තුළ තියෙන්නේ හො අප ඊලාඟට මේ හගුල්ලොටම කිලෝට් පෑ එමන දිල එකක ගැන හිතුවොත් විදිල ඒකගේ සමානයි දහ දෙනෙ මේ පැක් වැඩ කිරීමට තමයි දිලියි එකගේ කිලවට් පෑක අදහස. ඉලාන්ට ලංකාවේ විදුලි පරිබෝජන චක්‍රය දිනපතා විදිලි පරිබෝන්්‍ය චක්‍රය ගත්තම. ඕගොලන්ට පේනව උදේ හත හමාර විතර වෙනකම්. ඉතාම අඩු විදිලි පරිබෝජනයක් තියන්නේෙ කර්මාන්ත කීපයක් හෝටල් කීපයක් විතරයි වැඩ කරන්නන්නේ හැ ගෙවල්ොල අම්මල නැකටල වැඩගරන්න පටන්ගන්න කොටම ඔන්න එක පාට්ට විදිලිල්ලුම ඒ හය හමාරය ඒ කාලය ඇතුළත එන්න මෙතන වැඩිවේගෙනය මේටික බස් එකේ ඉන්න කාලේ මේ මෙන්න මේටික පවාහනොල ඉන්න කාලේ ති මේ හරි කාර්යයාල සඳහ යන්න පටන් ගන්න හතහමාර කාරයයාල වලට ආ ඇටි ඔන්න පටන්ගන්න වැඩිවෙනවා හොමගිල දිවාහරය පොඩි පල්සැඇතිනවා ය කාරයාලවලින් හර හමාරට පිටවුණට පස්සයා අඩුවෙනවා හය හය හහාමාර වෙනකොට විදිලිල්ලුම හොඳටම වැඩව වෙනවා TVව බලනවා ජංගම දුරකථන භාවිත්‍යයේ වැඩි නාන වැඩි හැමදේම වැඩිවෙලා වැඩිල එක පාට්ටම මේ රූපායහි වැටසාන මේ රන්ධ දෙ පැවල්ල මවසනුන මේ හෝස් තද පහල්ටග දැ මේක ලංකා විදිරිබල මන්ලයට ප්‍රශ්ණ තියෙනවා ඒ ප්‍රශ්නය තමයි මෙතන තියනවා මේ දෙදහකට කිට්ටු මේ ගෝඩ් ප්‍රමාණය සපය හැබැයි දවසේ මෙන්න මේක තමයි අඩුම එක සාමාන්‍යෙන් දබය ව හත් අර සීය එතකොට මේ දෙදාහට සූදානන් වෙලා යන්ත්‍රතිය ගන්න දෙදහට සූදාර කියලා. එ ඒ නිසා දෙදහ සපයනක තමයි අප තියන ලොකුම ප්‍රශ්නයකන්නේ මේ හය හමරත් නම හමරත්තර විදිල සැේ ත ලංකා ුදිරි බලමලෙ ති ලකු ප්‍රශ්න ැතිින් බැලවන් පේනම තෙල්ල වට තාම මිලාධකම යන්ත්‍ර තමයි අපට එතෙදි භාවිතා කරන්න වන්න. ඉරට මෙතන ලක්ති අු ම දිරි බලමල්ලේට ප්‍රශ්නය ොකද අරතියන ගල්ලගරු බලාගාරය ක්‍රියාම කර ැගලගු බලාගාරය ගොඩ් මසිය. ඉල්ලවා හත්සය එතර මේක පහලටන්න එදර ඒක ආරක්ෂමතාවය ගහලයන. තොර පැති දෙහෙකින් විදිරි බල මණ්ඩ මේ ලෝට්කව එක හිර වෙලා තියවා රෑට ඉල්ලුමා ඩුවීමේ හවස්කාලට ඉල්ලුම වැඩවීමට සමහ රටව පොරියාවීම ති ්ලට්කව එක රෑදවල් කියලා මොහක්කන්න තනිකර ඉර ගැහුවගේ තින් ඉදි නැ්ි ලාගර ගල්ලගරු බලාගර ෝන එක දුවන්න කු අපේ තියන බලගතු වෙනස් වවීමනිසා. ට ලොකු පස්න තියන මේ දිරි කලබනා කරණයදී හොඳයි මේ ඔක්කොමත් සල කළ බල අපි බලමු මොන අද අපිට තියෙන එනජි මේ බලශක්ති සන්රක්ෂණ උපායමාර්ග එක පළමම් මතක තියයාගන්න සාමාන්‍ය ගොඩනැකිල්ල මේ ආරක්ෂක හමුදා මූලස්ථාන ලෝකවෙලඳ මධ්‍යස්ථානය බැංකුවල මේයාගේ මේ තියන සාමාන්‍ය විවාව් සමනය කරපු තැනක දාානම විදුලි ඉල්ලම කවුත වායු සමනයන්ත්‍ර කුමතකතියාග සීයට හැත්ත හතා ඉතුලින් සිර හැත්ත හතක් වවැවීම කරද වායු සමනයන්තේට මේකද අපි සැෑහෙන් ඇබ්බේ කියලා ඒන්නේ මේ ඉස්සර මර අවුදු විශ් කල සිීතිපුු නෑන සින්නේ තැන් ඇතර විදුලියෙන් සයට තිහාාතරියයක්ක් වැෑවෙන්නේ ඒසයකට ඒ අපිටේන විදදුල වන්නේ අපේ යන සිස්ටම් කොටල් කෙලක් දෙමටගොඩ වැැස්ස දවසට මෝ කිසිමට දිමන්්ඩ ක්නෑ හේතු ඒ ඔ්නනාම කිසි ප්‍රශ්නය නතු යන ඇතම ලංකාවේ ඒසි නැත්තා මේ විදිලි බිල්ල බාගට බස්සන්නපුල. එකන්නේ මේ ඒ එක ඉතාම මල්ලගතුම තැනක්ඒ මතක තියාගන්න. ඊඟට කල්ින්ගට යන්න කලිග. අනිත්ක බලන්න ලයිට ඒත් දාසයක් වගේ ප්‍රමාණයක් ලිෆ් එකට දෙකාක්. මේ ෆොටෝ කොපිමේශන් කොම්පියුටර් ඒව මේ සට හතර වතුරට ඒ වගේ වැෑවෙනවා. ඉතින් ඒ නිසා දැන් ඔබේ කාර්යාලයන ඔබේ මනහරි ආයත්තනය කළමනා කරණය කිරීමිටි පළමුම අවධානයම් කරන්නුන කොටද වාවු සමනයන්ත්‍රයට දෙවනුව විදුලියාලෝක ක්‍රියාවලියයට. තුන්වොන්ව තමයි අපි ඔය ෆොටෝකොපියන්ත්‍ර ලිෆ් එක වගේ දේවල්ලලට අපේ අවධානයුම් කරන්නු. අපි ඔක්කොම නිමෙස් සිමිය ගෙදරගත්තම ගෙවල් හුඟක් ඒී කරල නෑ ඒ නිසා ගෙදර තියන ලොකුම බරමකක්ද මේ රැෆ්‍රීජරේටේ එහම නැත්තන් අපේ සීත කරන්නේ එකක තමයි සයටට පනහ ඔබේ දිලිබිල විදිලි පණහක් කාදමන්න ඒක තමයි. එතකට රයිස්කුර පාවිච් කරන සේට ොලහොබ නස්තිිකරන ලයි් අටක්ටවයට සයට දහතුනක් ස්තරික් කෙරසයට හතරක් ආදි වශයෙන් යනවා. ඒේ නිසා මේ පිළිබඳව ඔබේ අවධානය උම් කරන්න ගෙදර ග හමෝට ගෙව තින හමුදට ද ෙවල් තු ලක්ෂයක් කරති නවා එක එක හැමෝට මතල විදුලියත් තියෙන මහිතන්නේ එන්සම්මක බලගතු දෙයක් ඔබ ඔබොත කරගතයුතු. ඉළඟට මේ වාව් සමනයන්ත්‍රය ඒ වාව සමනයන්ත්‍රේ පාලනය මතක තියාගන්න අන්සකේකින් මේ අපි අංසක විසිතුනේ ඉන්නතු විසි දෙකේ ඉන්නවාන ගතව හිතල කරන්න කරන්න බලශක්තිය සයට හයක් වැඩියෙන් පාවිච්වය. එනිසා අපිට පහසු අන්සකේක. එක හොකක් හොඳයි විසි හය අන්සකේ ඒක ඉන්න පුළුවන්න්නන් අපට සෑහන විදිලීතිියයක් සිද්ධ වෙනවා මතකතියාල සමාරුන් කාරයයාල්ල එන්න බෑ වැස්ව වගේ හිත වගේ අයිස් වගේ දහටේ දොලහ එහෙමතියන් ඉන්න ඉන්න. මේක විසිහය වගේ තමයි අපේ ලංකාවට සුස මතකගයන් සහ රටල මේ නිත්‍යයන් කූලයි ජපන්ටයහම නිත්‍යයන් කුලයි එක හොල්ලන්න බෑ ඒ අඩු වැඩි කරන්න අපිට ඕන ට ඒගොල එක මට්ටමක එක තියන්ග. ඒවගේම මේ සීතකරණය සමමාහරු උදේ හයටත් ගිහිල මේක දාගන්න. මේක සාමාන්‍යෙන් අපි විශ්වාස කරන විදිහයට මේ දිවාකාලේ සාමාන්‍යෙන්. නමයට විතර ඒ එක ඔන් කල්ලා හතර හමාටි ඉවරව එන්න කාරයයාලය එන්නම් තුනට විතර ඔෆ් කිරීම සැහැෙන පෝජනයල් බාගන්න ඔපට පුළුව. ඒවගේම නිවෙෙස් නං කාර්යාල නං ඒ කාරයයාලේ සුරයා වැටන පැත්තට ගස්පේලියක් හිටවල යම් ආවරණයක් ළංඟා කරගැනීමෙන් ගෙදරට හරි කාරයට තාපේ එන සැහැන ඔබට පාලනය කරගන්න පුළො. ඒවගේම කාරක්ෂම විදිලිබ බුළු පාවිච්චයෙන් ඔේ විදිලිබිල. ස පාල කරග තුල මක යාන ලංකා විදිරිබල මඩලේ හිතන් හිටිය මේ දස් පහලේ උපරිම විදිලි ල්ලම අ රාත්‍රිකාල්ලන විදිලිල්ලම මෙ ගෝට හර හක් කිය. තැන්ඒ ම ගෝ් දෙෙදාහ නැවතිලලාතින හරියටටම භාගකින් අඩ වෙලා තියන. ප්‍රධාන හේතුව තමයි පසුගගේ කාලේ අපිගෙනනිච්ච වැඩ පිටිවල ඇතේ. අර පැරණ ඉන්කන්ඩන් බල්ප එක කවුරුත් දන්න වීදුරු ල්ප එක වෙනුවට කාරක්ෂම විදිලිපපුළුවලට F සහ එල්ඩවල්ට රට මාරු වෙලා ගිය. ප්‍රතිපාලය හැට බලාපොරත්තු වෙච් විදුල ල්ලම අඩුන ඇතමැකිවොත් නොරච්චෝලය බලාාරයගේ තව බලාගාර දෙකක් හදන්න ඕන අරවිදිහට හැමෝම ඉකන්ඩසන් බල් පවිච්චි කරන ගානය. ඉළඟට මේ විදුලිය ලයිටින්න එක පාවිච්චි කරන පදානමක තමයි සිච්චෙක්. තැනනි සිච්චකෙත් මතකතියා ගන්න අංකනයයක් කරන්න ඕ කාරයාල ගෙරදී. කද අපේ දැන් තියන සිංගලල් ස්විට්නව එක සවිච්චක පහක් යක් තියනවා ලවයාර ලයිට් එක නිවන්නේෙක පමයි පස පහම ට්‍රයිගන්න කොයිග මේක නිවෙන් කව මතක හිටින්න මේ ලයිට්කක අංකනය කරගන්න ලයිට් එක විච්චක මේක තොට එක බ්වාම එක ඕ නෝ ඔන්නවාොහ ඒවගේම ආලෝක නිවරදිය ලැබනිජර් තමන්ගේ මේ සේ සකස් කරගන්න ලයිට හකස් කරගන්න ඒව පිටිති එන ආලෝකය ලැබෙන පරිදි මේ සකස් කරගන්න ඒ වගේම පුළුවන් තරම් සවභාවිකා ලෝකෙ ලැබෙන විදිහයට අපේ ගොඩ නැගි සැලසුම් කරණය සිදුවී යුතුයි. ඒ වගේ පරණ ලොකුවා ලයි් ඒ සඳහා මේ බැලස්පෙක්ටරේ එක වැඩි වෙන විදිහයට ඒ ටව්ල් නැවත වෙනස් කිරීමෙන් ඔබට සෑහෙන විදිල ඉතිරයක්ක් කරගන්න පුළුව. ඒ වගේම මේ සල් බල් බාල බඩු එ එක කවක්න්න අපේ සුනිිත බලෂක්තිය අධකාරින් දිීලතින රටි් එකක් මේ තරු ලකුණු මේ තරු ලකුණු තියනවා පමණක් මලදී ගන්න ඒ වගේම තරු ගාන වැඩිනං ඒක ශක්ති කාර්ක්ෂණතාවයක් වැඩි මේ ලයිටන් මේ ටියව් ලයිට් සඳහා මේ ටීෆයි් කියන එක තමයි වැඩිම කාරක්ෂණතාකතු ටව් ල් ඒ වගේ මේ ඔ කොම්පියුටරක වෙනත් දේවල් කරත්ද ඒ ඩිවයිස් එක ඔ් කල්ලයන් මතක තියාගන්න පාවිච්චේදත් අපි දෙන ඔ එනජි සේවින් ටිප්ස් භාවිච්චි කර. වැදගත්ම එක ගෙදරන අප රැෆිජරේටරේ පළවෙනි එක රැෆිජරේටරේ ස්ථාන කතගල තියන තැන සීතකරණය බලන්න එකට ඉරේලිය තදිින් වැට තැනත්ති ක එමක් එක හාම වෙන කර. ඉළඟට මේ පිටිපස්සෙති නව දැලක් ඒකෙන් තමයි මේ කූල් වෙන්න මේ වායුව මෙය වෙන්නේ ඒක බිත්තයටටම හෙත්තු කරන්න එ ඉඩගන්නේ කියලා ඒ පොඩි ඉඩකඩක් එතන තියන්නව වන එතකොට ඒක හොඳින් ක්‍රියාත්මක වෙනවා. ඒවගේම ඇතුළේ බාන්්ඩ් තැන්පත් කිරීම විධිමත්ව පවත්වාගන්න හල ගොඩවල්ගේ සමාරයක පිරිි පැල අරක ඔබල මේක ඔබලා ඇම කල්ල තු පිවලට විදිමත්ව එක බඩු තැන්පත් කරන්න. ඒවගේම මේ දොරා අරිණ වහනික. මේක තමයි ප්‍රධානම් ප්‍රශ්නි ලංකාවේ අපට සාමාන්‍යයෙන් වැටහිලා නව දවසකට විස්ස විසිපස්වාරය දොරාරින වහන් මේ දොරාරිණවරණ වාරයක් පාස මේ හානි වෙනවා. නිසා දොරාරිණවරණ වහන් ප්‍රමාණය අවම කරගැනීමට අධිෂ්ඨාන කරන්න. ඒවගේම නෝමල් ප්‍රරිසකට ඩී ප්‍රීසර එකෙන් බඩු ගන්න ඒක අපි වයන්න පිහින්න පවිච්ි නොන කලින් පැෑ ොළහටත් කල. වගේ ේ‍රේටරගේ ලීක් තියෙන දෙන්න පැගිහිම් පරක්ෂ කලබරන ලීක් තියෙනද කිය ඒ වගේම මේ මතකතියා ගන අර කංචි රෙඩ් බල්් එක ඒකෙම නිවලදාන්න ඔබේ මොබයිල් ෆෝන් චාර්ෙස් ඒ වගේම රූප අහිනි යන්්‍ර තෙල් මේ කොම්පුටර් වගේ ඒ වගේම ටීවිය එක තිනකට මාලෝකයක් ඇති නවා අඩුම ගානනි තමන්ට අවශ්‍ය ඇති බල්් දෙක තුනක්කත් ඔය හය මමාරයි නමේ හමරය අතරේ නිවාදමන් ප වග බල්ලාග. ඒවගේ ගෙදරට අවශ්‍ය කරන මේ මනාද රෙදි මැදගැනීම. එක දවසක කරන්න පුළුවන්න්නන්ගේ කරර් නමය හමාරයි, හය මමාරයි, නමය හමාර තරේ නැති අවස්ථාවක රෙදි මඳීන්න සූදානං කරග. ම ප ීම ක්ෂි කරන්න. ගේ ොභ න්තරන් ප්‍රම වැඩි කර ෑන් පවිච්ච ර ුව ෑ ගත්තොත් සලින් ෑන්න එකර වඩ නිවාරෙන් පෙස්ටල් ෑන් එකක කාරයක්ක්ෂමයි විදුලි අඩුවෙන් පාච්චය න මන්ට ෙල්ිම හොලම් පාරය. ඒවගේම ප්‍රවාහන අපි ගත්තාම වාහන එලවීම ඒකටත් ඔොපට දීරතියනවා පුළුවන්තරන් කරන්න ඕන දවල් මොනවාද කියල පුළුවන්තරන් කෙටි දුරවාල්. පයියාම හෝ බයිසිකලින් යාමට ගමන් කරන්න ඒ සාකෝටත් හොඳයි සෞ්කේටත් හොඳයි. ඒවගේ පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීම. ඒගේ ට්‍රික් නැති වෙලා ලො තමන්ගේ වාහනෙගෙනයා නැත්තන් ප්‍රෆික් කිල කූ ක්ති හයක් වෙනවා. ඒවගේ පුළුවන්තරම් තනයෙන් වාහනයේ නොට ත කණ්ඩායම එකට බන්ධගන්න. ඒගේ පුළුවන්තරම් බලන්න මේ රෞන්ගහනක වලක් කල අත්ත්‍ය අවශ්‍යදයට පමණත් වාහනය පාවිච්චි කරන්න. එක හු ගාක් හත්තවශ්‍යය අපිට මතක තියාගන මේ තෙල් විදිලි බලය කියනකේදී ඉතා කුඩු කුඩා ඉතුරුමක් මහා ඉතුරුමක්කනව ජාතික වශයෙන්. නිවාස පනස් පන් ලක්ෂයක් එක ලයිට් එකක් නවුවෝ පනස් පන් ලක්ෂයක් ලහිට්නි වෙනවා. එතවට විදිි බලාගාර කොහදානකුළු. තෙල්ලොලින් සියට එකක් ඉතුර කරගත්තු. ඒක රට පැත්තෙන් ගත්තම අතිවිශාල මුදලා. බිලියන හය හතක මුදල. එක නිසා පුංචි දේ මේ තෙල් සහ බලෂක්තියේදී මහා පරිමානින් වෙනවා ජාතික මට්ටමින් ගත්තාම්. ඒවගේම මේ වාහන එලවීමේදී තියනේවා ප්‍රධානදේ මේක පාට ඇක්ලොරේට් කරල හයිපිකප් එකතන්න බ්‍රේග හීම පාලනය කරගැනීමත් ඒ ඉතාම වැදගත් ඌගලන්ටඒවගේම ට්‍රෆික් එකක් තියන ට්‍රෆික් ලයිට තියවන වාහනේ එතැන්ටහිල දරස් කල බ්‍රේග ගන්නනේ ණඩු කූල තිනගෙන කොර මේ ඇබ්‍ර් ඉදිහට බලය පාවිච්චිකිරීම විශාල වශයෙන් බලශක්ති තෙල් හානට බලපාන වාහන වල. ඒ ඇ මේ තියෙන අගොල්ලන්ට මේ කාරක වේගය උගට පේනො ඇති ඒ හැටයි අසුව අතරයනකොට තමයි උපරිම කාරයක්ක්ෂමතාව වාහනක ලැබේ. උළුවන්තරන් එළිවල් එක තියගන බලන්නවා. මේ වගේ ටයිර්වොල්ල පීඩනය නිසිපරිදි තියනවාද කියලා බලන්න ඒ මගින් ඔබේ බලෂක්ති සන්රක්ෂණය ඇති වෙනවා සි පීරන තෑරතියගත්තොත් සේර තුනේ නසේට හතර දක්වා විශේෂම ට්‍රක් රව වගේ ලොකු ඇවැ තෙල් ඉඳනය පවත්ත ගන්න කුල එක අනිවාර්යම ට්‍රන්ස්පොට් මනජ කෙනෙ දෙ ඩ්්‍රයිවර්ලට මේ අන නිකුත් කලා තැබී. නිකං ඉන්ජිම ස්ටාර්ට් කරල පැවතීම ඒවගේම වායු සමනය නිකං පවත්තාගෙනයා පුළුවන්තර වලක් වගැනීමෙන් ඔබට බලෂක්දී ිතුර කරගන් පුළුවන් අර රතුල අයිට් එක නවත්ත නොවාගේ. ඒවගේම තමන්ගේ වාහන නිසිපරිදි නඩත්තු කිරීමෙන් නිසි වෙලාවට අවශ්‍යකන්නේ ඔයිල් ජාති දැමීමෙන් ලුප්‍රිකන්ට් පාවිච්චයෙන් නිසිපරිදි සර්විස්සෙ කිරීම. වාරයම ඔබේ බලෂක්තිය ඉන්දන ප්‍රමාණය භාවිතා ඉන්ද ප්‍රමාණය අඩුවෙනවා ඒ තුළින් කාරක්ෂමතාවය ළඟා කරගන්න පුළො. ඒවගේ ඉතාම මනා ලුබ්‍රිකන්ටවාර්ග ලීසිතෙල් පාවිතා කිරීමෙන් ඔබට හොඳ කාරක්ෂිතාවයක් වාහන්ට ලැබිල බලෂක්තිීතුරුවක් ඇතිවෙන. ඒවගේම මේ දවාකවුලු පේජනල් වසාගෙන්න්න හරියට ඒක යොදා ගැනීමෙන් ඔබට බලෂක් තිතුර කර ප වේග න වානව. ඒවගේම ඕලෝඩි පුළුවන්තර වලක ගන්නුනි ඒක විශාල වශයෙන් වාහනයටත් හානි වෙනවා ඉන්ජිමටත්තේ අමාරුයි ඒ වගේම ඉන්ද්‍ර නාස්තීටත් ඒක බලපාන වාහන අව්කාලටත් බොහම තදිින් බලපාන. මතකදයාගන්න මේ වාහනේ එයා කන්ඩිෂන් එක රගේියට දහයත් පහළවත් අතරේ ඔබේැ ඉන්දනවලින් උකහාගන්න එනිසා සවභහ පර්ශෂරය තියන ස්ථානවලදි හැකි තරන් එක ඕ් කල් ස්සිකෝෆ් කල ගමන් කරන්න පුරතුවෙන්න. හොඳයි මේක තමයි ඒජ ටිප්ි ලාපපුෘති ඔපි සිල්දන අපේ ට්‍රන්ස්පොට් මේජස් ලට ලබාදී කියල ඒවට හැමතැනට මේ ක්‍රියාවලි ගමන් කරයි කියල ඒඒ මගින් අපිට මේ බලෂක්ති සංරක්ෂණයට මුල් පියවර අපේ හමුදා අනු කණඩවල ඒ සේවස්ථානවල ළඟා කරගන්න පුළුවන් කියලා. අපි මේකට කියන මේ ්‍රිපල් ලකන්සප්ට කියලා නොමවය. මේ මගින් අපේ බලෂක්තිය කාරක්ෂමෝ භවිාවවා අනාගත් පරපුරටේ බලක්තිය තුර වෙන පාවිච්චි කරන්න. අපේ ආර්ථිකයට ලොකු ශක්තියක් ලොකු ජවයක් ලැබෙනවා. ඒවගේම අප ජීවත්වෙන පරිසරය මතු පර්පුර වෙනුවෙන් ආරක්ෂාාවෙන. එ නිසා ඒක ඉතාමත්ම බලගතු දෙයක් ඉතාම වටින දෙයක් මේ බලශක්තිය ඒනිසා එය සන්රක්ෂණයට ඔබ සේලු දෙනාම යොමු ඒගෙලි බලාපොත්වන. ඒය අනුව අපමහිතනවා ඔබේ සෑම සේවස්ථානකම අපේ නිර්ධාරන්ඉන්නවා ඔබට උදව් කරන්න. බලශක්තිය රැකීම වෙනුවෙන්ම සවිශේෂී නිරදරුවෙක් පත්කිරීමෙන්. අපේ නිවසේ අපේ දුවෙක් පුතෙක් ගෙදර බලශක්ති මැනේජර් බවට් පත් කිරීම. ඒ පාලනයකිරීමට අපි සසිවදනම් එකඟවීමෙන්. විසාාල වචෙන්. ඔබේ විදිරිිපිල්ල ඔබේ ඉන්දනබිල ඉතිරි කරගන්නත් ඔබේ රට යාර්ටිගේෙට ඔබට දායක වෙන්නත්, පරිසරාරක්ෂණින් මතු පරපුරආරක්ෂ කරගන්නත් දායක වෙන්න පුළුවන්. ඒස්සඳහ හැකිතාක් දුරට පුංචි පුංචි දේවලලින් ආරම්භ කරන්න අනවශ්‍යයක විදිලි පහනක් හරිදා. නිවාදමන්න ලිෆ් එක පාවිච්චිගන්න එක පුළුවන්තරන් අඩු කල්ල පයි ඒ ගමනයන් හුරුවන්න. වාහනේ ත්‍රීවිල් එක මෝට් සයිකලේ හැමයිුටම් පාවිච්චි කරන්නනතුව එමනැත්තම් බයිසි කලේ එව නැත්තම් පයින් ගමණයාම අපි පොඩ්ඩක්තාව වැඩිගරගම් ඒවගේ කාරක්ෂම උපාංග භාවිත කිරීම කාරක්ෂ චීතර රක්ෂම විදිලි පංකා කාරක්ෂ විදිල බාල්ග කාරක්ෂ මෝට රත ගේ බැට්‍රී වලින් දුවන සිරෝමිෂන් හනවලට මර්වීයාමෙන් අපට විශාල විදිල ිතිරිියක්ක ස්ථානුල ඇති කරගන්න පුළුව. නිසා. කලින්කිෙවාගේ තාක්ෂණික විිදුන්තියෙනවා. ඒවාගේම මූල්ලමය විසඳදුන් තියෙනෝ. ඒවන් නැත්තං අපේ ජීවන චර්යා වෙනස්කර ගැනීම විසින් අපට ඇතිකරගත හැකි විසඳදුන් තියනවා. තිං මේ රට විශාල මෙහවරක් කරමින්, රට අවශ්‍ය කරන සාමේලබාදුන් ලදරුවන් හැටියට ජාතිය මුෘදේවතාවුන් හැටියට ඔබසිල් දෙනම මේ බලෂක්ති සං රක්ෂණ වැඩ පිඩියෝලත් රටට නිසි නායකත්තේ දෙන නියමු කැලතක් බාට පත්වෙලා. බ බේ නිිය සුත් වෙනස්කර ගැනීමට, කැපවුණු ඇැයි කෙළ විශවාස කරමින් මම නට් නඔබසිියවදනාටමති තු.